Hi guys, කොහොමද? ඉතින් ඔන්න අද අපි කරන්න යවලා දැක්කා වගේ පොඩි DIY project එකක්. ඉතින් මෙන්න මේ වගේ lamp එකක් තමයි අපි හදන්නේ. මේක lamp එකක් කිව්වට ඇත්තටම පොඩි සමරුවක් වගේ දෙන්න පුළුවන් දෙයක්. ඒ වගේ use කරන්න පුළුවන් දෙයක් නැත්නම් පොඩි project එකක් විදියට use කරන්න පුළුවන් දෙයක් ඇත්තටම. ඉතින් මේක හදපු විදිය ගැන තමයි අද අපි කතා කරන්නේ. මේක හදපු විදිය තමයි මම පෙන්නන්නේ. ඉතින් මේකට මේ ගත්ත මේක මේ ලෑම්ප් එකට මම ගත්ත කොටස wax වලින් තමයි හදලා තියෙන්නේ. wax කියන්නේ ඉටි. ඉතින් ඔයාලා දන්නවද දන්නේ නැහැ මේ වගේ ඉටි ගන්න පුළුවන් හાર્ඩ්වෙයාර් වල තියෙනවා ඉටි කිලෝ ගණන් වලට. ඉතින් සාමාන්‍යයෙන් කිලෝ රුපියල් 700ක් 900ක් වගේ ගන්න තමයි වෙන්නේ. ඉතින් මේ ඉටි වලින් අපිට ඕන විදිහට මේ වගේ පුළුවන් නැත්නම් ඉතින් ඕනම විදිහකට ඔයාලට පුළුවන් මේ වගේ කපලා ලස්සනට හදාගන්න ඔයාලට ඕන එක ස්ටැචු එකක් නම් ඒ විදිහට ඉතින් ඒක ඔයාගේ නිර්මාණ ශිල්පියෙක් එක්ක ඔයාලට කපලා හදාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉටි උණු කරලා ඔයාලට පුළුවන් මේ වගේ බ්ලොක්ස් වලට දාලා මෙන්න මේ වගේ හැඩතල හදාගන්න මේ වගේ ඔයාලා යූස් කරන්න පුළුවන්. අැතතම කිව්වොත් මේ ලෑම්ප් එක ටිකක් මීට වඩා ඇඩ්වාන්ස් විදිහට ලස්සන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වෙලෙට අපි යූස් කරන්න මෙතන තියෙන කම්පෝනන්ට් ටික. ඉතින් මේ තියෙන්නේ 5 කර LED එකක්, ඊට පස්සේ ස්විච් එකක්, පොඩි වයර් කැලි කීපයක්, ඊට පස්සේ CR2032 මේ CMOS බැටරි කියලා කියන්නේ. ඒ බැටරි කැල්ලක් අපිට ඕනේ. ඒ බැටරි වලට එනවා හෝල්ඩර් එකක්. මෙන්න ඒ හෝල්ඩර් එක එකත් ඕනේ. ඉතින් ඇන දෙකක් ඕනේ. ආයි අපි වැඩ වලට ගන්න මේ වගේ ලීපටි දෙකක් තිබ්බනම් ලේසි මේ බේස් එක හදාගන්න. ඉතින් අපි ලයිට් එක හදන්නේ wax වලින්. මේ තියෙන්නේ wax. ඉතින් මේක ඩිසයින් කරගන්න එක ඔයගලන් කැමැත්තට අනුව කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ තියෙන එකෙන් මේ කුට්ටියෙන්ම කපලා ගත්ත කෑල්ලක් මම. ඊට පස්සේ මේ තියෙන්නේ මම උණු කරලා බ්ලොක් එකකට දාලා මේ වගේ බ්ලොක් එකකට දාලා මේ බ්ලොක්ස් තියෙනවා කඩේ ගන්න මේ කේක් බඩු කඩවල් වල එහෙම. ඉතින් මේ විදිහට දාගත්ත එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට ඒක ඔයාලට කැමති විදිහකට යූස් කරන්න පුළුවන්. ඔයාලට කැමති විදිහකට මේ wax වලින් හදා ගන්න පුළුවන්. ඔයාගේ උඩ කොටස ලයිට් එකේ මොකද මේ wax එක හරහා ලයිට් එක යනකොට හරිම ලස්සනයි. ඔයගොල්ලෝ දකින්න ඇති දැන් වීඩියෝ එක. මෙන්න මෙහෙම හරි ලස්සනයි ඔයාලට පේන ඇති. ඒක නිසා මම මේ වැඩේට ගත්තේ wax. ඉතින් මේකට තව මේ උඩ කොටස හදාගන්න තව විවිධ දේවල් ගන්න පුළුවන්. wax එකෙන් හදන්නේ wax එක ඇත්තටම මේ අමුතු ලස්සනක් තියෙනවා ලයිට් එක පත් වෙනකොට. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉතින් අපිට ඕනේ බේස් එක හදන්න මේ වගේ ලී වලින් කොටස් දෙකක් ඕනේ. කොටසකට එතකොට මේ වගේ දෙකක් තමයි, තට්ටු දෙකක් තමයි එන්නේ ඔයාලා දැක්ක විදිහට. ඉතින් මේකේ මෙන්න මේ හෝල්ඩ් එක දාන්න පුළුවන් වෙන විදිහට අපිට මාක් කරගෙන පොඩ්ඩක් ඇතුළට හාර ගන්න වෙනවා. මොකද කිසි දෙයක් එළියට පේන්නේ නැහැ. ස්විච් එක, චූටි ස්විච් එක විතරයි එළියට පේන්නේ. මේක විතරයි. ඉතින් ඒ විදිහට තමයි ඩිසයින් කරන්නේ. එතකොට මේ වගේ මාක් කරගෙන මේකේ දිග පල්ල මාක් කරගෙන මේක ටිකක් ඇතුළට හාර ගන්න ඕනි. හරියට මොන්නේ ඔයාලට අයිඩියා එකේ නැහැ ඇති. දැන් කරන්නේ මේක අර මේ බැටරි එක, මේ බැටරි හෝල්ඩර් එක මේක ඇතුළට හාරලා දාගන්න එක. හාරන්නේ පොඩි ටූල් එකක් මම හදාගත්තා. ඉතින් මේ කොටස හාරගත් තියෙන්නේ මේ හෝල්ඩරේ දාන්න පුළුවන් වෙන. ඊට පස්සේ මේ චූටි කට්ටයක් මෙතන කපාගත්ත මේ අපේ ස්විච් එක දාන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි දෙකම සම්බන්ධ වුණාට පස්සේ එන්නේ. එළියට මුකුත් පේන්නේ නැහැ, ස්විච් එක විතරයි පේන්නේ. ඉතින් ඊට පස්සේ උඩ මෙතනින් ලයිට් එකට, LED ලයිට් එකට පොඩි හිලක් විද ගන්න ඕනේ. ඊට පස්සේ මේ දෙක මම එකට සම්බන්ධ කරන්නේ මේ වගේ ස්ක්‍රූ පෑන දෙකකින්. ඒකට මෙතනින් හිල් දෙකකුත් විද ගන්න ඕනේ. ඉතින් ඊට අමතරව ඔයාලට මතක ඇති අපි හදපු වුඩ් පොලිෂ් එක. ඉතින් මම ඒ වුඩ් පොලිෂ් එකෙන්ම මෙලී කෑලි දෙකත් පොලිෂ් කරලා ගන්නවා.
ඉතින් හිල් තුනක් ගහගත්තා මෙන්න මේ වගේ මෙන්න මෙහෙම තමයි දැන් LED එක මෙතෙන්ට ඇන දෙක මෙතෙන්ට ඊළඟට අපි සර්කිට් එක හදාගමු මේ සිම්පල් සර්කිට් එකක් තියෙන්නේ හෝල් රේ ස්විච් එක LED එක බැටරි එක ඉතින් අපි මේක මේ helping hand එකක් තියෙනවා මේක හද ෆීඩ් එකක් තියෙනවා ඔයාලා බලන්න පුළුවන් ඉතින් අපි සර්කිට් එක හදාගනිමු ඉතින් මං ලයිට් එක එහෙට මෙහෙට යන්න නැති වෙන්න මුලින්ම මෙන්න මෙතනට පොඩ්ඩුව ටිකක් දාගන්නවා එතකොට ඉතුරු වැඩ ටික කරන්න ලේසි මේ විදිහට හිටින්න ඊට පස්සේ ස්විච් එකත් ඒ විදිහටම මෙතෙන්ට අලව ගන්නවා චූට්ටක් පොඩ්ඩුව ටිකක් දාලා ඉතත් මෙන්න මෙහෙම මෙතෙන්ට ඇටෑච් කරගන්නවා එතකොට ඉතුරු වැඩ ටික කරන්න ලේසි. ඉතින් ස්විච් එකේ පින්ස් තුනක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මේ පින් තුනෙන් මැද එකයි දෙපැත්තේ ඕන එකකට කනෙක් කරපුවාම හරි. කනෙක් කරලා පෙන්නන්න. ඉතින් පොඩි වයර් කැලලක් ඕන මේකට. මේ සර්කිට් එකට මේක කනෙක්ට් කරනාට පස්සේ අපි මේකත් මේ විදිහට පාස් කරනවා මෙතනින් දාලා හරි දැන් කනෙක් කළා දෙනවට පේනවා ඇති දාලා බලමු බැක්කේ වැඩද කියලා වැඩේ හරි ලයිට් එකපත් වෙනවා ඉතින් ඔක තමයි අපේ බේස් එක දැන් මේක හයි කරගන්න ඕනේ මෙන්න මේකට මෙන්න මෙහෙම මෙන්න මේ විදිහට ඇන දෙක දාලා අපේ මේක හයි කරලා වැඩි ඉවර කරන්න. ඉතින් මෙන්න මෙහෙමයි බේස් එක එන්නේ. ඉතින් ඔයාලට බැටරිය කවදාරි ඩැමේජ් වුණාට පස්සේ බැටරිය වැඩ කරන්නේ නැත්නම් ඔයාලට බැටරිය අයින් කරන්න පුළුවන් අයින් කරලා අලුත් බැටරියක් දාගන්න පුළුවන් මේ යන දෙක ගැලෙවුවට පස්සේ ඊළඟට අපිට පුළුවන් අපි ඩිසයින් කරගත්ත අපිට කැමතිම හෙඩ් එකක් නැත්නම් ලෑම්ප් එකට හරියන වැක්ස් කෑල්ලක් අපි කපාගත්ත කදාගත් එකක් ඕන එකක් මෙතෙන්ට හයි කරගන්න ඉතින් අපි එකත් හයි කරගන්න බලමු මේ ඕන එකක් හයි කරන්න බලවන් පොඩ්ඩක් හිලක් විතර මෙහෙම ඉතින් විද්‍යාම් මෙහෙම ලස්සනට පත් වෙනවා මම හයි කරන්නේ මේ නිකන් කපාගත්ත කෑල්ල මට ඒක හොඳයි කියලා හිතුන නිසා මම ඒක හයි කරනවා මෙන්න මේ විදියට ඉතින් මම මේකටත් පොඩි හොට් ග්ලූ ටිකක් දාගන්නවා දාගෙන කම්ප්ලීට් ෆික්ස් කරගන්නවා මම මේක හොට් ග්ලූ වලින් තමයි අලව ගන්නේ විදිහට හොඩ් ග්ලූ වලින් අලවගත්තා. ඒක ඇත්තට පේන්නේ නැතුව ඇති ඔයගලන්ට මේ මේ ඉටි හින්දා සුදු පාට හින්දා. ඉතින් මම මේක ලයිට්ස් ඕෆ් කරලා ඔයගලන්ට පෙන්නනම් කොච්චර එළියක් තියෙනවද මේකේ. කොච්චර ලස්සනයිද කියලා ඒක මේ සාමාන්‍යයෙන් පත් වෙන වෙලාවට. ඇත්තටම ඉතින් ටෑග් එකක් වගේ දෙන්න පොඩි සුවිනී එකක් වගේ දෙන්න. නැත්නම් පොඩි ආගි ස්කෝලේ ප්‍රොජෙක්ට් එකකට වගේ. මේ වගේ දෙයක් හදන්න පුළුවන්
ගයිස් අද වීඩියෝ එකකින් අපි හද මේ ලෑම්ප් එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකනත් ඔයගොල්ලන්ට මොනවා හරි එකතු කරගන්න තියලා ඔයගොල්ලන් ඉස්සෙනවට මොනවා හරි එකතු කරගන්න තියි කියලා. ඉතින් මේ channel එකේ tech සම්බන්ධ DIY සම්බන්ධ projects tips and tricks ඒවා තමයි මම ආරඩ අරගෙන එන්නේ. ඉතින් අපි තව වීඩියෝකින් ආයි හම්බෙමු. ගිහින් ලෙන්න. Bye.